UNP කාර්යාංගේ කඳවුර දෙකට බෙදුණා. මෙවර ඒ බෙදීම නැහැ. රයිල් වික්‍රමසිංහ මහත්මයා තරම් කරන්නේ නැහැ. ඔහු ජාතික ලැයිස්තුවෙත් නැහැ. ඒ වගේම කරුතර දිස්ත්‍රික්කයේ කිසිම වැදගත් ප්‍රබල එක්සත් ජාතික පාක්ෂිකයේ සිලින්ඩරයෙන් තරම් කරන්නේත් නැහැ. ඒ දැන් ඔබ කියනවා ප්‍රබල අපේක්ෂකයෙක් නැහැ කියලා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්මයා මැතිවරණ සමය තුල තමන්ගේ කණ්ඩායමට නායකත්වය දෙනෝනේ සිලින්ඩරේ ලකුණෙන් තරඟවදින කණ්ඩායම. එතුම ඉල්ලන එකයි වේදිකාවේ විහිළු කරන එක අතර වෙනසක් තියෙනවා. එතුමට පෞද්ගලිකව තියෙන සබඳතා. මොකද අපේ එක්සත් ජාතික පාක්ෂිකයන් විශේෂයෙන්ම ජේෂ්ඨ සමාජිකයන් එතුමා පෞද්ගලිකව දන්නවා එතුමා ජීවිත කාලයක් අපේ පක්ෂේ නායකයා. ඒ වගේම එතුමට විශේෂ වාසියක් තිබුණා පහුගිය ජනාධිපතිවරයා වශයෙන් ඔහු යම් ආකාරයක රටේ තුලනයක් ඇති කරා. පෝලිං හමාර කරන්න මූලික වුණා කියලා යම් වටිනාකමක් ලැබිලා තිබුණා. එතකොට කරුතර දිස්ත්‍රික්කයේ රයිල් වික්‍රමසිංහ මහත්මයාට ඡන්දෙ දුන්න එක්සත් ජාතික පක්ෂයට හිතවත් ලිබරල් මතවාදයන් දරන ඒ කණ්ඩායමට මෙවර තියෙන එකම තෝරා ගැනීම සමග ජන බලවේගය පමණයි. මුළු රටම ගත්තොත් අපේ ඡන්ද පදනමට 32%ට ඔය සිලින්ඩරේ ඡන්ද පදනම එකතු කරාම 50%කට ආසන තත්ත්වයක් එනවා. අපි විශ්වාස කරන්නේ යථාර්ථවාදීව කල්පනා කරලා මේ මැතිවරණයෙන් පස්සේ වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ගන්න පක්ෂය බවට අපි පත් වෙනවා.